ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් සිය හමුදාවේ ආරක්ෂක කඳවුරේ වලලු ශක්තිමත් කරමින් කාන්තාරේ වැලි හාරමින් සිටින ප්‍රංශ සොල්දාදුවෙක් තමන් ඉතා වැදගත් දෙයක් සොයා ගනී යයි සිහිනකින්වත් නොසිතුව ඔහු වැලි සවලක් ඉවත් කරන විට අපූරු ගලක් දකිනවා. සාමාන්‍ය එකක් නොව භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගල 19 වන සියවසේ අතිශය වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලින් එකක් බවට මෙයපත් වූයේ ඊජිප්තුවේ හයිරොග්ලිෆික්ස් ලෙස හඳුන්වන ගලේ කෙටු පණිවිඩවල අභිරහස් තේරුම් ගැනීමට උපකාරී වන නිසාවෙන් මීටත් වඩා අතිශය අපූර්වතම ප්‍රයෝජනවත් දෙයක් පිළිබඳව කිතු යේසුතුමන් යොහාන් 16:13 තුල අවධාරණය කළ වග සඳහන් වෙනවා. එනම් ශුද්ධාත්මයානන් එවීම පිළිබඳව උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයානන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක. මක් නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක. ශුද්ධ ලියවිල්ලේ අභිරහස් පිටුපස ඇති සත්‍යයන් ඇතුළුව සත්‍ය පිළිබඳව ආලෝකය විහිදුවන අපගේ දිව්‍යමය රොසෙටා ගල වනුයේ සුදාත්මයානන් වහන්සේ මෙය. ද්විතීය කතාව 29:29 අනුව රහස් වූ දේ දෙවිඳුන්ට අයිතිය, එළිදරව් කරන ලැබුවා වූ දේ අපට අයිතිය. කිතු යේසුතුමන්ව නිවැරදි ලෙස අනුගමනය කරමින් එතුමන්ගේ සමානත්වයේ පරිපූර්ණකම කරා පැමිණීමට අවශ්‍ය දේ පමණ සුදතුන්ගේ මඟ පෙන්වීමට අදාළ අවශේෂ කාරණා ගොනුවට ඇතුළත් වනු ඇත. අපට අවශ්‍ය වනුයේ එයම නොවේද?